අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි කොටස අපි සාකච්ඡා කරන්නට මේ විදිහට සූදානම් වෙන්නේ. දහම් පාසල් අවසාන විභාග ප්‍රශ්න පත්‍ර සඳහා ප්‍රශ්න පත්‍රවලදී ශාසන ඉතිහාසය සම්බන්ධව ප්‍රශ්න සකස් වෙන ආකාරයන් පිළිබඳව පාඩම්වල තොරතුරු අදාළ කරගෙන කොහොමද ප්‍රශ්න සකස් වෙන්නේ, ප්‍රශ්න සකස් වුණාට පස්සේ වට පිළිතුරු සපයන්නේ කොහොමද, මේ ආදී කරුණු පිළිබඳවත් අපි මේ පාඩම් පෙළ ඔස්සේ සාකච්ඡා කරමින් පවතිනවා. සොළොස් මහා ජනපද පිළිබඳවයි පළවෙනි පාඩමේ කොටස් වශයෙන් අපි සාකච්ඡා කරමින් සිටියේ. දීර්ඝ පාඩමක් එක එක කොටස් වලට වර්ග කරලා මේ පාඩම දීර්ඝ පාඩමක් විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. දහම් පාසල් අවසාන ශාසන ඉතිහාසයේ පොතේ. ඉතින් මේ පොතේ සඳහන් වෙන විදිහට අපි තොරතුරු සාකච්ඡා කරන්නේ. ඒ අනුව එක් ජනපදයක් තමයි වජ්ජි ජනපදය. වජ්ජි ජනපදය අපිට සුවිශේෂී වන්නේ කුමක් නිසාද, ඇයි අපිට වජ්ජි ජනපදය සුවිශේෂී වෙන්නේ කියන එක පිළිබඳවයි අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. ඉහත සඳහන් රාජාණ්ඩු හැරුණු විට සමූහාණ්ඩු පැවති සමහර ජනපදවල බුද්ධ කාලයේදීම බුදු සසුන පැතිර ගියේය. අපි මුලින් වජ්ජි ජනපදය පිළිබඳව කතා කරන්නට කලින් කතා කරපු තොරතුරුවල රාජාණ්ඩු පිළිබඳව විශාල වශයෙන් තොරතුරු මුණ ගැහුණා, තොරතුරු අපි අධ්‍යයනය කළා. මෙතනදී විශේෂ කරුණක් පිළිබඳව සිහිපත් කරනවා. සමූහාණ්ඩු පැවති සමහර ජනපදවල, ඒ විදිහට අපි මීට කලින් කතා කරලා තියෙන කරුණු සියල්ලක්ම රාජාණ්ඩු පදනම් කරගත රාජාණ්ඩු සම්බන්ධව තිබුණු ජනපද පිළිබඳවයි කතා කරන්නේ. මෙතනදී අපි සාකච්ඡා කරන්නේ සමූහාණ්ඩුවක් විදිහට පැවතුණු බුදුදහම පැතිරලා තිබුණු රාජ්‍යයක් ජනපදයක් පිළිබඳව. ඒ තමයි වජ්ජි ජනපදය. වජ්ජි ජනපදයේ පළවෙනි සුවිශේෂත්වය තමයි ඒක සමූහාණ්ඩුවක් වීම. වජ්ජි ජනපදයේ සමූහාණ්ඩුවක් වීමයි තමයි ප්‍රධාන වෙනස බවට පත්වෙන්නේ, සුවිශේෂත්වයේ බවට පත්වෙන්නේ. මගධ ජනපදයෙන් උතුරේ පිහිටි, මගධ ජනපදයේ ඉඳලා උතුරු ප්‍රදේශයට වෙන්න තමයි මේ අපි කතා කරන වජ්ජි කියන ජනපදය තියෙන්නේ. මගධ ජනපදයේ ඉඳලා උතුරු ප්‍රදේශයට වෙන්න තමයි ලිච්ඡවි රජවරුන් විසින් පවත්වාගෙන ගිය සමූහාණ්ඩුවක් විය. මගධ ජනපදයේ උතුරු ප්‍රදේශයේ තිබුණු, උතුරු ප්‍රදේශයට වෙන්න පිහිටලා තිබුණු වජ්ජි කියලා ජනපදයක් තිබුණා. මේ වජ්ජි ජනපදයේ බුද්ධ කාලයේදී පාලන කටයුතු අරගෙන ගියේ ලිච්ඡවි රජවරු විසින්. ලිච්ඡවි රජවරු විසින් තමයි මේ ප්‍රදේශයේ මේ ජනපදයේ පාලන කටයුතු අරගෙන ගියේ. ගංගා නදියට උතුරෙන් කෝසල ජනපදයේ දක්වා විහිද පැවති වජ්ජි ජනපදයේ ඉන්දියා ඉතිහාසයේ විශේෂ තැනක් ගන්නකි. ගංගා නදියට උතුරෙන් තියෙන කෝසල ජනපදයේ දක්වා විහිදිලා තියෙන වජ්ජි ජනපදය ඉන්දියාවේ ඉතාමත් විශේෂ තැනක් ගන්න ජනපදයක්, ප්‍රදේශයක් විදිහට තමයි ඉතිහාසයේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. ගංගා නදියට උතුරෙන් කෝසල ජනපදයේ දක්වා විහිදිලා තියෙන විශාල ජනපදයක් වජ්ජි ජනපදය. මේ වජ්ජි ජනපදයේ ඉන්දියාවේ ඉතාමත් විශේෂ තැනක් ගන්න විශේෂිත වූ ජනපදයක් විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අගනුවර වූයේ විශාලාවයි. වජ්ජි ජනපදයේ අගනුවර විශාලා මහනුවර. විශාලා මහනුවර අගනුවර වෙනවා. මෙහි රජවරුන් හා මගධ රජවරුන් අතර කිට්ටු ඥාති සම්බන්ධයක් පැවතිනි. මේ වජ්ජි ජනපදයේ හිටපු රජවරු සහ
මගධ රජවරුන් අතර. මගදේ හිටපු රජවරුන් අතරත් වජ්ජ ජනපදයේ හිටපු රජවරුන් අතරත් කෙට්ටු ඥාති සම්බන්ධතා පැවතිලා තියෙනවා. සමූහාණ්ඩු පාලනය හා සම්බන්ධ වජ්ජීන් අනුගමනය කළ සප්ත අපරිහානීය ධර්මයන් බුදුරදුන්ගේ ප්‍රසාදයට ලක්විය. සමූහාණ්ඩු පාලනය පාලන රටාවක් අරගෙන ගියපු පිරිසක් තමයි මේ වජ්ජී ජනපදයේ හිටපු ලිච්ඡවී රජවරු. වජ්ජීන් අනුගමනය කරපු බුදුරජාණන් වහන්සේ පවා ප්‍රශංසාවට ලක්කරන ලද ලක්කරපු සුවිශේෂිත ඉගැන්වීමක් තමයි සප්ත අපරිහානීය ධර්ම. සප්ත අපරිහානීය ධර්ම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසාවට ලක්කරපු වජ්ජීන් අනුගමනය කරපු යහපත් වූ ඉතාමත් හොඳ රාජ්‍ය ප්‍රතිපත්ති සමුදායක් තමයි සප්ත අපරිහානීය ධර්මයන් කියලා සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සප්ත අපරිහානීය ධර්ම ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා. එහෙනම් සප්ත අපරිහානීය ධර්ම උපයෝගී කරගනිමින් රාජ්‍ය කටයුතු සිදු කළ රාජ්‍ය පරම්පරාව බවට පත් වෙන්නේ, රජ පිරිස බවට පත් වෙන්නේ වජ්ජීන්, එහෙම නැත්නම් ලිච්ඡවීන් විසින්. එබැවින් වජ්ජී රාජ්‍ය අපරාජිත රාජ්‍යයක් හැටියට බුදුරදුන්ද පිළිගෙන තිබිණි. මේ කියපු අපරිහානීය ධර්ම හත අනුගමනය කරන නිසා කිසිම දවසක පරාජයට පත් නොවන රාජ්‍යයක් විදිහට බුදුරජාණන් වහන්සේත් මේ රාජ්‍ය ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා. සියලු ආගමිකයන්ටම නිදහස් සේම භූමියක් ලෙස පැවති මේ රාජ්‍යයේ වැඩි දෙනා බුද්ධිමත් වූහ. සියලු ආගමික ඉගැන්වීම් වලට සේම භූමියක්, සුවිශේෂිත වූ භූමියක්, සුවිශේෂිත වූ ස්ථානයක් වුණා මේ ලිච්ඡවීන්ගේ වජ්ජී ජනපදය. සියලු ආගමිකයන්ට වගේම නිදහස් පරිසරයක්, නිදහස් ආගමික පරිසරයක් තිබුණා වජ්ජී ජනපදයේ. උතුරෙන් හිමාලය දක්වා පැතිර ගිය මහා වනයේ පිහිටා තිබුණේ වජ්ජී ජනපදයේ විශාලාවට පිටුපසින්ය. උතුරෙන් හිමාලය දක්වා පැතිරලා තිබුණු ගියපු මහා වනය පිහිටලා තිබුණේ වජ්ජී ජනපදයේ විශාලාවට පිටුපසින්. එම වනයේහි ලිච්ඡවීන් විසින් බුදුරදුන් උදෙසා ආරාමයක් ඉදිකර තිබිණි. මහා වනයේ පිහිටලා තියෙන්නේ වජ්ජ ජනපදයේ විශාලාවට පිටුපස්සේ ප්‍රදේශයේ. ඒ වනයේ ලිච්ඡවීන් විසින් බුදුරජාණන් වහන්සේ උදෙසා ආරාමයක් කරවලා තිබුණා, ආරාමයක් කරලා තිබුණා. බුදුරදුන් මෙහිදී දේශනා කිහිපයක්ම කර ඇත. මේ ලිච්ඡවීන් විසින් පූජා කරපු ආරාමයේදී බුදුරජාණන් වහන්සේ දේශනාවන් කිහිපයක්ම පවත්වලා තියෙනවා. සුප්‍රසිද්ධ සීහ සේනාපති වජ්ජ රට ලිච්ඡවීයකි. සුප්‍රසිද්ධ සිංහ සේනාපති කියන පුද්ගලයා වජ්ජි රටේ ලිච්ඡවී පුද්ගලෙයි. වජ්ජි රටේ ප්‍රසිද්ධ සීහ සේනාපතියෙක් තමයි සුප්‍රසිද්ධ සීහ සේනාපති වජ්ජි රටේ ලිච්ඡවී පුද්ගලෙයි. නිගණ්ඨ නාත පුත්තගේ ශ්‍රාවකයෙකු මොහු ධර්මයේ පිළිබඳව වැරදි අදහස් ඇතිව සිටියකි. ධර්මයේ පිළිබඳව වැරදි අදහස් වලින් හිටපු කෙනෙක් තමයි සීහ සේනාපති කියන්නේ. වජ්ජි රටවාසී ලිච්ඡවී පුජ්ජලෙක්, නිගණ්ඨ නාතපුත්තයන්ගේ ශ්‍රාවකයෙක්. මොහු බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මයේ පිළිබඳව සැක සහිතව හිටපු පුද්ගලයෙක් විදිහට තමයි ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. ධර්මයේ පිළිබඳ වැරදි අදහස් ඇතිව හිටපු කෙනෙක්. ඔහු තවත් ලිච්ඡවී පිරිසක් සමග බුදුරදුන් හමුවට පැමිණ කරන ලද සාකච්ඡාවකින් පසුව තවත් බොහෝ දෙනෙකු සමග සීහ සේනාපති බෞද්ධ උපාසකයෙකු විය. මේ සීහ සේනාපති කියන ලිච්ඡවී පුද්ගලයා තවත් ලිච්ඡවී පිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ
හමුවෙන්ට බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට එනවා. ඇවිල්ලා උන්වහන්සේත් එක්ක දීර්ඝ සාකච්ඡාවක යෙදෙනවා. සාකච්ඡාවකින් පස්සේ තවත් බොහෝ දිනෙක එක්ක සීහසේනාපති බෞද්ධ උපාසකයෙක් බවට පත් වුණා කියලා බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. සීහසේනාපති විසින් පිළිගන්වන ලද මස් සහිත දන් වැළඳීම නිසා නිගණ්ඨ පිරිස දෝෂාරෝපණයක් ඇතිවිය. සීහසේනාපති විසින් පිළිගන්වන ලද මස් සහිත දන් වැළඳීම නිසා නිගණ්ඨ පිරිසට දෝෂාරෝපණයක් ඇතිවිය. සීහසේනාපති විසින් බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝයාට මස් සහිත දානයක් පූජා කරනවා. ඊට පස්සේ නිගණ්ඨ පිරිසේ දෝෂාරෝපණයක් ඇති වෙනවා භික්ෂුන් වහන්සේලාට. සීහසේනාපති විසින් මස් සහිත දානයක් භික්ෂුන් වහන්සේලාට පිළිගන්වනවා, පූජා කරනවා. මේ අවස්ථාවේදී දෝෂාරෝපණයක් නිගණ්ඨ පිරිස විසින් භික්ෂුන් වහන්සේලාට නගනවා. ඒ දෝෂාරෝපණ අවස්ථාවේදී මස් වැළඳීම පිළිබඳව භික්ෂුන්ට බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පහක් පනවනවා. බුදුරජාණන් වහන්සේ මස් වැළඳීම පිළිබඳ භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පහක් පැනවීම සඳහා හේතු කාරණය තමයි සීහසේනාපති විසින් මස් සහිත දානයක් භික්ෂුන් වහන්සේලාට පූජා කිරීම හේතුවෙන් නිගණ්ඨ පිරිස විසින් භික්ෂුන් වහන්සේලාට කරන ලද දෝෂාරෝපණය නිසා. ඒ දෝෂාරෝපණය පදනම් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මස් වැළඳීම පිළිබඳව භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පහක් පනවා වදාළේ. මස් වැළඳීම පිළිබඳව භික්ෂුන්ට බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පහක් පනවන්නේ සීහසේනාපති විසින් භික්ෂුන් වහන්සේලාට මස් සහිත දානයක් පිළිගැන්වීම නිසා භික්ෂුන් වහන්සේලාට නිගණ්ඨ පිරිස විසින් කරන ලද දෝෂාරෝපණ අවස්ථාවේදී පූර්ණ කස්සපගේ අනුගාමිකයෙක් වූ මහාලි ලිච්ඡවීද විශාලා මහනුවර කූටාගාර ශාලාවේදී බුදුරදුන් සමග සාකච්ඡාවක් පැවැත්තී. පූර්ණ කස්සපගේ අනුගාමිකයෙක් තමයි මහාලි කියන ලිච්ඡවී පුත්‍රයා. පූර්ණ කස්සප ශාස්ත්‍රවරයාගේ අනුගාමිකයෙක්. මේ මහාලි කියන ලිච්ඡවී පුත්‍රයා විශාලා මහනුවර කූටාගාර ශාලාවේදී බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවක් පවත්වනවා. පූර්ණ කස්සපගේ අනුගාමිකයෙක් තමයි මහාලි කියන්නේ. මේ මහාලි කියන ලිච්ඡවී පුත්‍රයා විශාලා මහනුවර කූටාගාර ශාලාවේදී බුදුරජාණන් වහන්සේ සමග දීර්ඝ සාකච්ඡාවක යෙදিলা තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හා වෙනත් දහම් කරුණු පිළිබඳව කරන ලද එම සාකච්ඡාවෙන් පසුව මහාලි ලිච්ඡවී බෞද්ධ උපාසකයෙකු වී තිබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ වෙනත් දහම් කරුණු ගැන තමයි මහාලි ලිච්ඡවී පුත්‍රයා බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ වෙනත් දහම් කරුණු පිළිබඳව ඒ කරුණු සාකච්ඡාවෙන් පස්සේ මහාලි ලිච්ඡවී පුත්‍රයා බෞද්ධ උපාසකයෙක් බවට පත් වුණා කියලා සඳහන් වෙනවා. වජ්ජිරාජ්‍ය තුල බෞද්ධ ප්‍රබෝධය කොයිතරම් දුරට සිදු වුණාද කියන එක ගැන වෙනමම අපි සාකච්ඡා කරමු. වජ්ජි සමූහාණ්ඩුව තුල බුද්ධ කාලයේදීම බුදුදහම ව්‍යාප්ත වෙලා තිබුණු බව අපි ප්‍රකාශ කළා. ඉතින් මේ බෞද්ධ ප්‍රබෝධය කොහොමද ක්‍රියාත්මක වුණේ කියන එක පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. වජ්ජිරාජ්‍යයේ වැඩි දෙන බෞද්ධයන් වීම එහි බුදු සමයේ මුල් බැසගත් බවට සාක්ෂියකි. වජ්ජිරාජ්‍යයේ වැඩි දෙනෙක් බෞද්ධයන් බවට පත් වෙලා සිටියා. ඉතින් බුදුදහම මේ ප්‍රදේශය තුළ ව්‍යාප්ත වුණා, මුල් බැසගෙන තිබුණා කියන්ට ඒකම සාක්ෂියක් බවට පත් වෙනවා. වජ්ජිරාජ්‍යයේ වැඩි දෙනෙක් බෞද්ධයන් වෙලා හිටියා බුද්ධ කාලයේ වෙනකොට. විශාලා මහනුවර ඇතිවෙනවා දුර්භීක්ෂමය අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා.
ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කළාට පස්සේ මේ දුර්භීක්ෂමය අවස්ථාව සංසිඳෙනවා. මේ දුර්භීක්ෂමය අවස්ථාව සංසිඳීමත් එක්ක බොහෝ පිරිසක් බුදුදහම පිළිබඳව විශ්වාසය ඇති කරගන්නට යෙදුණා. ඒ ඇති කරගත්ත විශ්වාසය මත බොහෝ දෙනෙක් බෞද්ධයන් බවට බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙලා තියෙනවා. එම සිද්ධිය බෞද්ධයන්ගේ පමණක් නොව විශාල වැසි අන්‍ය දෘෂ්ටිකයන්ගේද සිත් ගැනීමට හේතු විය. බෞද්ධ අය අතරේ පමණක් නෙවෙයි, මේ විශාල මහනුවර ඇතිවෙච්ච තුම්බි අවස්ථාවේදී, දුර්භීක්ෂමය අවස්ථාවේදී ඒක නැති කරගන්නට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරපු ආකාරය, භික්ෂුන් වහන්සේලා ක්‍රියා කරපු ආකාරය පිළිබඳව බෞද්ධයන්ගේ විතරක් නෙවෙයි විශාල නුවර හිටපු අන්‍ය දෘෂ්ටිකයන්ගේත් අන්‍ය ආගමිකයන්ගේත් අවධානයට සිත් ගැනීමට සිත් අරගන්න කාරණයක් බවට පත් වුණා. මෙන් පසුව වජ්ජි රාජ්‍යයේ බෞද්ධ බලය තහවුරු විය. මේ විශාල මහනුවර ඇතිවෙච්ච දුර්භීක්ෂයෙන් පස්සේ විශාල මහනුවර බෞද්ධ බලය තහවුරු වෙනවා. මේ රාජ්‍යයේ උදේන, ගෞතමක, බහුපුත්තක ආදී චෛත්‍ය ගොඩනගා තිබූ බව සඳහන් වේ. මේ කියන වජ්ජි ජනපදයේ තිබුණා උදේන, ගෞතමක, බහුපුත්තක කියන චෛත්‍ය ගොඩනගලා තිබිලා තියෙනවා. උදේන, ගෞතමක, බහුපුත්තක කියන චෛත්‍ය ගොඩනගලා තිබුණු රාජ්‍ය තමයි 12 මහා ජනපදවලින් වජ්ජි ජනපදය. ප්‍රථමයෙන් යක්ෂ භූතාදී අමනුෂ්‍ය විශේෂයන් පිදීමෙහි පුරුදුව සිටි මෙහි ජනතාව බුදු සමය ව්‍යාප්ත වීමත් සමග ඒ විශ්වාසයන් බැහැර කර ඇත. මේ කියන ප්‍රදේශයේ පළවෙනියටම යක්ෂ භූතාදී අමනුෂ්‍ය විශේෂයන් පිළිබඳව අදහන්නට විශ්වාස කරන්නට පුරුදු වෙලා හිටියා. බුදුදහම ව්‍යාප්ත වෙනවත් එක්ක ඒ මිත්‍යා දෘෂ්ටික විශ්වාස බැහැර කරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු තුනුරුවන් විශ්වාස කරන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. අඹපාලි නම් ප්‍රසිද්ධ බෞද්ධ කාන්තාවද මේ රාජ්‍යයේ පුරවැසියකි. අඹපාලි කියන මුලින් ගණිකාවක් වෙලා ඉඳලා පස්සේ කාලයේදී බුදුරජාණන් වහන්සේකින් බණ අසා ධර්ම අවබෝධයට පවා පත්වෙච්ච කාන්තාව මේ කියන අපි කතා කරන වජ්ජි ජනපදයේ කාන්තාවක් පුරවැසියෙක් විදිහට තමයි සැලකෙන්නේ. බෞද්ධ ස්තූප ගොඩනැං වූ රාජ්‍යය. බෞද්ධ ස්තූප ගොඩනැං වූ රාජ්‍ය කියන අනු මාතෘකාව යටතේ කතා කරන්නට තියෙන තොරතුරු මොනවද කියලා බලමු. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගේ ධාතු ඉල්ලා රාජ්‍ය 8ක්ම ඉදිරිපත් වූ බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේ ඉල්ලලා රාජ්‍ය 8ක්ම ඉදිරිපත් වෙනවා. මේ ගැන මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා රජගහ, වේසාලි, කපිලවත්තු, අල්ලකප්ප, රාමගාම, වේටදීපක, පාවෙයික, කුසිනාරා ඔය කියන රාජ්‍යන් 8ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රාජ්‍යයන්. රජගහ, විශාලා මහනුවර, රජගහ නුවර, විශාලා මහනුවර, කපිලවත්තු පුරය, අල්ලකප්ප, රාමගාම, වේටදීපක, පාවෙයික, කුසිනාරා. අපින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේලා ඉල්ලා පැමිණි රාජ්‍යයන් 8ක් වන අතරේ රාජ්‍යයන් 8ේ නම් සඳහන් කරන්න කියලා. ඒ රාජ්‍යයන් 8 අපිට නාමිකව කියන්නට, මතකින් කියන්නට පුළුවන් වෙන්න ඕන. රජගහ, වේසාලි, කපිලවත්තු, අල්ලකප්ප, රාමගාම, වේටදීපක, පාවෙයික, කුසිනාරා කියන රාජ්‍යයන් 8 යන ප්‍රසිද්ධ රාජ්‍ය 8කම බුදුරදුන්ගේ ධාතු නිදන් කොට චෛත්‍ය සෑදු වූ බව
මේ කියන රාජ්‍යයන් නටේම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා චෛත්‍යයන් ඉදිකරපු බව සඳහන් වෙනවා. මෙයින් පෙනී යන්නේ එම රාජ්‍ය අටේමද බුදු සමය පැතිර තිබුණ බවයි. මේ කියන රාජ්‍යයන් අටේම, අපි මුලින් කියපු රාජ්‍යයන් අටේම බුදුදහම ව්‍යාප්ත වෙලා තිබුණු නිසා තමයි ඒ විදිහට ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා චෛත්‍ය දි කරන්න. රජකා, වේසාලි, කපිලවත්තු, අල්ලකප්ප, රාමගාම, වේටදීපක, පාවෙයික, කුසිනාරා කියන රාජ්‍යයන් අටේම බුදුදහම ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා. ඊට පස්සේ විස්තරේ අනද තෙරණුවන්ගේ ඉල්ලීම. අනද තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරු ඉල්ලපු ඉල්ලීම. බුදුරදුන් පිරිනිවන් පානා සමය අනද තෙරණුව උන්වහන්සේ සමීපයට පැමිණියෝය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්නව සිටියදී ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට එනවා. බුදුරදුන්ගෙන් මෙසේද ඉල්ලා සිටියහ. මෙන්න මේ විදිහට ඉල්ලා සිටිනවා. ස්වාමීනි, මේ කුඩා නගරයක, උපනගරයක, සාකා නගරයක පිරිනිවන් නොපානු මැනවි. බුදුරජාණන් වහන්ස, මේ කුඩා නගරයක්, මේ කුඩා නගරයේ පිරිනිවන් පාන්නට එපා. මේ උපනගරයක්, සාකා නගරයක පිරිනිවන් පාන්නට එපා. ප්‍රධාන නගරයක, සාකාවක් වෙච්ච නගරයක පිරිනිවන් පාන්නට එපා. ස්වාමීනි, මේ දඹදිව, චම්පා, රජගහ, සාවස්ති, සාකේත, කෝසම්බි, වාරාණසි වැනි මහා නගර තිබේ. බුදුහාමුදුරුවනේ, දඹදිව, චම්පාන් නුවර, රජගහ නුවර, සැවැත් නුවර, සාකේත, කෝසම්බි, වාරාණසි කියන මේ මහා විශාල නගර තියෙනවා. මෙයින් මහා නගරයක පිරිනිවන් පානු මැනවි. මේ කියන නගරවලින් එකක පිරිනිවන් පාන්නට කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. අනද හිමියන් බුදුරදුන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කරන්නට ඇත්තේ යම් හේතුවක් නිසා විය යුතුයි. මේ විදිහේ ඉල්ලීමක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ඉල්ලන්න ඇත්තේ යම් කිසි හේතුවක් නිසා. එනම් ඒ වන විට බුදුදහම පැතිර තිබුණු බුදුරදුන්ගේ අනුගාමිකයන් වැඩි වශයෙන් සිටි නගරයක පිරිනිවන් පෑමෙහි වැදගත්කමක් ඇතැයි අනද හිමියන් කල්පනා කිරීමයි. ඒ විදිහට බුදුරජාණන් වහන්සේට සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වැඩි වශයෙන් ඉන්න නගරයක, ප්‍රදේශයක පිරිනිවන් පෑම ගොඩක් වැදගත් වෙයි කියලා ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරපු නිසා. ඉතින් ඔය විදිහට විශේෂිත වූ කරුණු, විශේෂිත අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කරමින් අපි සාකච්ඡා කළේ දහම්පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් යටතේ ශාසන ඉතිහාසයේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි කොටස, වජ්ජි ජනපදයේ පිළිබඳව කතා කළා. ඊට අමතරව අපි බොහෝ තොරතුරු කතා කළා. සප්ත පරිහානීය ධර්ම පිළිබඳව කතා කළා. අපි වජ්ජිරාජ්‍යයේ බෞද්ධ ප්‍රබෝධය ගැන කතා කළා. ඊට පස්සේ අපි කතා කළා අවසාන කොටසේදී බෞද්ධ ස්තූප ගොඩනැංගූ රාජ්‍ය ලෙස ඒ රාජ්‍ය මොකක්ද කියන එක පිළිබඳවත් අපි සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේට අවසාන කාලයේදී පිරිනිවන් පාන්නට එපා කියලා ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඉල්ලීම් කරපු ආකාරය පිළිබඳවත් අපි තොරතුරු සාකච්ඡා කළා. එහෙමනම් මේ පාඩම් වලට අදාළව කෙටි ප්‍රශ්න සකස් වෙන්නට පුළුවන් සාමාන්‍ය මතකයක් කරුණු වශයෙන් මේ පාඩම් වලින් ඔබ තබා ගත යුතුයි. දහම්පාසල් අවසාන විභාගයට ගොඩක් වැදගත් වේවි. එහෙමනම් මේ පාඩමින් අපි සමු ගන්නවා. ඊළඟ කොටස, 13 වෙනි කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් පළවෙනි පාඩමේ කොටස් රාශියක් පවතිනවා. ඒ කොටස් සියල්ලක් පිළිබඳවත් කතා කිරීමේ බලාපොරොත්තුවෙන්, සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා. ඉතාමත් ඉක්මනින් පාඩම් සාකච්ඡා කරන්නට අපි සූදානමින් සිටිනවා. දහම්පාසල තුල ඉගෙන ගත යුතු, දහම්පාසල අවසාන විභාගයට අවධානය යොමු කළ යුතු තැන් පිළිබඳව සාකච්ඡා කරනවා.
පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තමයි මේ විදිහට පාඩම් සකස් කරමින් ඔබට ඉදිරිපත් කරන YouTube නාලිකාව බවට පත්වෙන්නේ. එසේනම් ඔබට තෙරුවන් සරණයි.